Pinky? Pinky? ඔව් තාත්තා. මේක අම්මට දෙන්න. සමෝසා. පොඩකින් පොඩකින්. මේක ආච්චිට. මගේ බෙහෙත් දෙනවද? ඔව්. Pinky, මොනවද? බෙහෙත්. Pinky, ගිහින් තාත්තගෙන් අහන්න කීයක් ඕනේද කියලා. තාත්තේ, ඔයාට දෙකක් ඕනද? නැහැ, එකක් ඇති. තේකකුත් දෙන්න මට. හරි, අම්මා තේ හදන ගමන්. ඔය නතුරම් වල සමෝසද? ඔව් ආච්චි, නතුරම් සමෝස තමයි. මෙන්න ඇපල් කන්න. දැන් ඕවා කොහොම හදනවද දන්නේ? ඉස්සර හදපු විදිහටම තමයි අම්මේ තාමත් මේවා හදන්නේ. ඉස්සර ඕවා ලොකුවට හදන්නේ හොඳ ගිතෙල් වලින්. ගොඩක් රට කජු දානවා. බදිදි හරි සුවඳයි. දැන් ඕවා එරහ කොහොමද දන්නේ නැහැ. Pinky? ඔව් ආච්චි. මටත් කතා දුන්නා නම් පොඩ්ඩක් රහ බලන්න. ඔයාට මොකුත් දෙන්නේ නැහැ. පොඩ්ඩක් කෑවහම මොනා වෙනවද? මොනා වෙනවද? ඒ කතාවේ තේරුම මොකද්ද? එක එක දහජරාව කනවා, ඊට පස්සේ ලෙඩ වෙනවා. අපිට වෙන වැඩ නැද්ද? ගේන කෑම ජාති හොරෙන් කාලා බඩේ අමාරුව හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් ටොයිලට් එකේම ඉන්න වෙයි. සිය පාරක් ඕක කියලා ඇති. පොඩි ළමයේ දෝය. කියන කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද? ඔය අත තමයි ඔක්කොම තේරෙන්නේ. මට නීති කිසි දෙයක් තේරෙන්නේ නැත්තේ. මං කියලා කොහේ යන්නද? දැන් ඉතින් පුත්තු කියන විදියටනේ ඉන්න වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම මෙහෙම කරන්නලු, අර එහෙම කරන්නලු. මාගේම පුතා කියනවා හිට ගන්නලු, පිඳ ගන්න. මව්පියන්ව තේරුම් ගන්න. වියපත් වූ ඔවුන් බොහෝ විට සිටින්නේ තනිකමෙන් පාළුවෙන් දවස ගෙවමින්. ඔවුන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න. ඔබ කුඩා කාලයේ ඔබ වෙත ඔවුන් ලබා දුන් සෙනෙහස වියපත් වූ ඔවුන් වෙත යළි ලබා දෙන්න. මේ ඔබේ වාරයයි.